එන්නත් කිරීමේ ක්‍රියාවලිය මේ වෙන විට දිගටම සිද්ධ වෙනවා. මේ මොහොතේ අපි කවුරුත් දන්නවා මේ ක්‍රියාවලිය බස්නාහිර පළාතට මූලික කරගෙනයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. ඒ වගේම දිගින් දිගටම අපිට ඉදිරිපෙළ කාර්ය මණ්ඩල සඳහා කරන්නා වූ මේ එන්නත් කිරීමේ වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. කොළඹ වරාය, කටුනායක ගුවන්තොටුපළ ඇතුළු එවැනි ආර්ථික වශයෙන් වැදගත් වන ස්ථාන සහ ඒ වගේම අනිකුත් ජනතාව සමග ගැටෙන කාර්ය මණ්ඩල සිටින ස්ථානවල ඒ අයව එන්නත් කිරීමේ කටයුතු සිද්ධ වෙනවා. ඊට අමතරව අපි තෝරාගත් බස්නාහිර පළාතේ තෝරාගත් ප්‍රදේශ කීපයකට අපි වැඩිපුර අවධානය යොමු කරලා මේ දිනවල කරනවා. මොකද අපි දන්නවා බස්නාහිර පළාතෙත් යම් යම් ස්ථාන කීපයකින් වැඩි වශයෙන් අතුරු පොකුරු වාර්තා වුණා. ඒ පොකුරු දිහා බලනකොට ඒ ස්ථානවල රෝග පැතිරීමේ අවදානම වැඩි. ඒ නිසා එම ස්ථාන මුල් කොටගෙන අපි දැනට මේ ක්‍රියාවලිය කරගෙන යනවා. ඊයේ දිනේදී පුද්ගලයන් 23,067කට අපි එන්නත් ලබා දීලා තියෙනවා. සමස්තයක් වශයෙන් 233,472 අපි මේ එන්නත් ලබා දීලා තියෙනවා. මේ වන විට අපි ළඟ මේ මොහොතේදී 105,000 එන්නත් මාත්‍රා තිබෙනවා. ඉදිරි කාල සීමාව තුළදී අවමාසයෙන් එන්නත් තව මිලියනයක් පමණ මිලදී ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කොක්ස් පහසුකම යටතේ එන්නත් 264,000 ලැබීමට බලාපොරොත්තු වෙනවා. මේ සියල්ලත් එක්ක අපිට තවත් අඩුම වශයෙන් 107,000 ඉක්මෝලා අපිට මේ මොහොතේ මේ වටයේදී එන්නත් කිරීම දිගටම කරගෙන යන්න පුළුවන් වෙයි. ඉදිරි එන්නත් ලැබුණු පරිදි අනිකුත් ප්‍රදේශවලටත් මේක ව්‍යාප්ත කරලා මේ එන්නත් කිරීමේ ක්‍රියාවලිය දිගටම ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලාපොරොත්තු වෙනවා.